ජනාධිපති වර්ණයේ සහ වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදහස් පළ කළා. බියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ. බියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ. රනිල් වික්‍රමසිංහ. ලෝකෙට බය නෑ. ඒ පුච්චන්න පුළුවන්. මැරිලා වැඩේ යටත් වෙන්නේ නෑ. අපි දන්න අපේ නායකයා මහා බල සම්පන්නයි. කරුණා කළා අනවශ්‍ය අපේක්ෂකින් දිගන මහත්තු රටට අපරාධයක් නගුරු ඉල්ලුම් පත්‍රය ඉවත් කරගන්න කියලා. ඔබ හිතන්නේ මේ චන්ද ලක්ෂ 100ක් ගැන විනෝදාංශර කියලාද? අපි දන්න මොකද්ද වෙන්නේ කියලා. අප්‍රේල් මාසේ. අපි දන්නවා මේ මාසේ මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවා අගෝස්තු මාසේ මොකද්ද වෙන්නේ කියලා. ලියලා තියාගන්න මෙදාපාර තමයි ජනාධිපති ක්‍රමය ඇති කරාට පස්සේ ජනාධිපති අපේක්ෂකේ ලංකා ඉතිහාසයේ චන්ද ලක්ෂ 100කට වැඩි අරගෙන ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ. මැතිවරණවල දිනවකවානු එක්සත් ජාතික පක්ෂය කියන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂිත මේ රටේ මැතිවරණ කොමිසම. එක්සත් ජාතික පක්ෂ කොහොමද ඒවා කියන්නේ? එක්සත් ජාතික පක්ෂ නායකයාටත් බැහැලා යන්න කියලා තමයි ජනතාව කියලා තියෙන්නේ. හැබැයි කැට තියලා කියනවා මේ හැරේ චන්ද රනිල් වික්‍රමසිංහ පැත්තමා ලක්ෂ 100 පන්නනවා කියලා. ලක්ෂ 100 පන්නන්න කලින් එයා තියන්නේ පැය ජනාධිපතිවරණයක්. කොහොමද? දැන් අර පැත්තෙන් නම් කියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මාතේ ජාතික අපේක්ෂකයා වගේ ඉදිරිපත් වෙනවා කියන කතාව. පොදු අපේක්ෂකයා වගේ. එයා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නේ. ආ ඒතකොට ඔබතුමන්ලාගේ මේ තාම අපි එහෙම තීන්දුව කරලා නැහැ නේ. සමහර විට අපේ පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අතීතේ අර සුද්දා ඉන්නකොට අදපු තේ රබර් පොල්. දැනුත් තේ රබර් පොල් අපේ නායකයන් මතක තබා ගන්න. තේ රබර් පොල් තරමටම මේ නායකයන් පරණයි. ලැජ්ජයි මේ පාලක අපේ රට කරපු දේ. අපේ රජුගුරු ඉස්සර ජනතාවගේ දුක සැප හොයන්න විශ්වලාගෙන යනවා කියලා. ඒතර මට මතක් වුණා අපේ හිටපු රජවරු සැප හොයාගෙන විශ්වලාගෙන නැවට නගිනවා. සජිත් ප්‍රේම්දාස මහත්තයාටයි ජනතා විමුක්ති පෙරමුණටයි ජනාධිපති සිහිනයවත් දැකදක ඉන්න තව පොඩි කාලයක් දෙන්න. මොකද යථාර්ථය වෙනස් කියන එක එතුමන්ලත් තේරුම් කරන්න අපිත් තව පොඩි කාලයක් දෙන්න. ඊයේ පාටියක් දාන්න ගිහලා අතේ මාට්ටු. අර නැවගිනුනත් බෑන්චුන් වගේ මහින්ද මහත්තයල ඔක්කොම ගියා නැවකට. තව දවස් දෙකක් තුනක් යනකොට ඕකේ නැවක් දෙකක් අතුරුදහන් නොවුනොත් එහෙනම් ඉතින් මහින්දලා නෙමෙයි. පාර්ලිමේන්තුවේ නිවේදනයක් නිකුත් කළා තියෙනවා 23 වෙනිදායි 24 වෙනිදායි මාර්ගස්ථ සුරක්ෂා පනත විවාදයට අරගෙන 26 වෙනිදා පාර්ලිමේන්තුව ප්‍රොරෝග් කරනවා කියලා ආයේ පෙබරවාරි 7 වෙනිදා පටන් ගන්න. කාට හරි ඡන්ද දිනන්න ඕනේ. ඒ නිසා Facebook නවත්තන්න ඕනේ. ඒ නිසා WhatsApp නවත්තන්න ඕනේ කියලා කෙටි කාලින දේශපාලන වාසියකට මේ වගේ වැඩක් කරන්න යන එක හිතා ගන්න අමාරුයි. බැරි වෙලාවත් Facebook එකයි WhatsApp එකයි නැතුනොත් එහෙම මේවා කරන්න ගිහින් ඒගොල්ලෝ දැඩි පියවර ගනේ කිසිම විදියකට රජයට වුන්ට බලපෑමක් නොකරන විදියට මාර්ගගත ආරක්ෂණ අනත ගේන්නේ ඇයි? අද සමාජයේ කීයෙන් කී දෙනෙක් මැරෙනවද දවසකට Facebook එක නිසා සිද්ධ කරන අපරාධ නිසා? සමාජ මාධ්‍ය හරහා කොයිතරම් බොරු කියනවද? මේකෙන් කරන්නේ වෙන කෙසේදයක් නෙවෙයි. Taman පළ කරන දෙයට Taman වගකීම ගන්න. හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවනම් මේ මාර්ගගත ආරක්ෂණ ක්‍රමවේදයට කවුරුවත් බය වෙන්න ඕනේ නැහැ.